සමහර මන්ත්‍රීවරු කියනවා මේ ජනාධිපතිවරට ඡන්දකින් තොරවම ඉන්න දෙන්න ඕන කියලා. වජිරාභිවර්ධන ඔබතුමා කියන තව අවුරුදු 10ක් ඉන්න දෙන්න ඕන කියලා. ඒක නසු පා වෙනකම්. ඊට පස්සේ රංගේ බණ්ඩාර කියන තව අවුරුද්දක් දෙන්න ඕන කියලා. මේ පෞමේ මන්ත්‍රීවරුන්ට හදන චිත්‍රයක්. මෙයා මාර සූත්‍රකාර කොහොම හරි අවුරුද්දක් තව දික් කරගනි. මාර ගේමක් ගහයි. ගේම් කාර්යයන්න මහින්ද ගේම්. ආම්. ගේම් මාස්ටර්. නේද? පාක්ෂ කඩලා තියෙනවා, අරන් තියෙනවා. Taman ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරයි කියන කෙනත් කරට අත දාගන්න තරම් ගේම් නම් ගේම්. මේ ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව මේ නඩුව ඉදිරිපත් කළ තිබෙද්දී තීන්දුව දීමටත් ප්‍රථම එතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා ජනාධිපති වර්ණය වසර 5යි පැවැත්විය යුතුයි කියන පණිවිඩය එතුමා ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා. අරුණ කුමාර දිසානායක මහත්තයා රනිල් ගේම් කාරයෙක්ද කියලා. ඔය ගේම් ගහන අය කතා කරන්නේ නැහැ ගේම් ගහන්න ඕන නැහැ ගේම ගහනවා. ගේම ගහන්න තිබ්බ වෙලාවේ ගේම ගහන්න නැතුව මගහැරලා ගිය මිනිස්සු තමයි අද ගේම් කාරයෝ ගැන කතා කරන්නේ. ආණ්ඩුව බලාපොරොත්තු වෙන වියස්ථා සංශෝධනය ඒ කියන්නේ 6 5 කරන එක අර්ජන්ට් බිල් එකක් හැටියට ශේෂාධිකරණයට යවන්න. ඔබතුමා නැගිටලා කියන්නේ අර්ජන්ට් බිල් එකට ශේෂාධිකරණයට යන්නේ නැහැ කියලා කියන්නේ. අපගේ අනුකම ව්‍යවස්ථාවේ අවසන් සංශෝධනයෙන් පස්සේ අවස්ථා දෙකක විතරයි අර්ජන්ට් බිල් එකක් ගේන්න පුළුවන්. ඒක අපි දන්නවා. ඉතින් ඒ අවස්ථා දෙකේදී හැර මේක ගේන්න පුළුවන් කමක් නැහැ. මේක අර්ජන්ට් බිල් එකක් නෙමෙයි. 2021 අප්‍රේල් වෙනකොට මෙතන කැබිනට් එකේ හිටපුවයි නේද භාගයක් ඔය පැත්තේ. මෙච්චරකල් දර දීපු කිරියැල්ල මැතිතුමා. අපි මේ අබේසිංහ ඔබතුමන්ලා කොහෙද දැන්? ඔය පිටිපස්සේ දැන් ඉස්සරහ ඉන්න ජීඑල්පී වචන ඔන්න එතකොට දැන් ගිහිල්ලා කියනවා රජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමන්නේ අපි ඔබතුමාත් එක්ක එකඟ වෙනවා කරුණා කරලා අපිව ගන්න කියලා. ඒගොල්ලොත් කියනවා ඔව් අපි දැන් දිනන්න යන්නේ ඒ නිසා අපිත් එක්ක එකඟ වෙන්න ය කියලා. කිසි සැකයක් තියාගන්න එපා. ඔක්තෝබර් 17 වෙනිදාට පෙර අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙනවා. ඒ පත්වීම සඳහා වඩා සුදුසුකම තියෙන පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහට පමණයි මේ ගමන ඒ ආකාරයෙන් ගිහිල්ලා රට කොට ගන්න පුළුවන් කියන සිංහල කතාවක් තියෙනවා. අර මේ වදයකට අතගාපු කෙනෙක් ඇංගලි ලෙව කන්නතු ඉන්නේ නැහැ. ජනාධිපති ධූරයට පත් වුණ කෙනෙක් මේ වගේ උප්පරවැට්ටි සෝසයා ඉඳීම තමයි මේ රටේ තියෙන ප්‍රශ්නේ. හදන එතුමාගේ උප්පරවැට්ටිය එතුමාම මතක් කරපෙක හොඳයි. 2017 අවුරුද්දේ මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු පළාත් සභා චන්ද්‍රක්‍රමයට කාන්තා නියෝජනය ගෙනෙන සංශෝධනයේදී එතුමන්ලා 70/30 යෝජනාව 60/40 කරලා එහෙම උප්පරවැට්ටි කරපු රෞෆකින් මැමතුමා අමතකලා තියෙනවා. පහුගිය කාලේ එතුමන්ලා කරපු ක්‍රියාවලියන් පිළිබඳව පැහැදිලිව ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයේ සියල්ල තීරණය කරලා තියෙනවා ජනාධිපති වර්ණයේ නියමිත වේලාවට තියන්න. ඒ නිසා කරුණා කරලා මම අපේ පක්ෂ නායකයන් වෙන තිල්ලා සිටිනවා ගේනගෙන ඕන දෙයක් කනල්ලා මේකේ විවාද කරන්න ගන්න එපා. අද මොනතරම් ප්‍රශ්න තියෙනවද ජනතාවට? මස්ත බාදුව කියලා එකක් තිබේ එහා පැත්තේ කට්ටියත් එක්ක ඉන්නෝට ජනාධිපතිතුමා හැමදාම පෙරදි. දැන් කිසිම මස්ත බාදුවක් නැහැ. අනිවාර්යෙන් අපි දන්නවා එහා පැත්තේ ඉන්න ලස්මන් කිරියල්ලයි 37 නායකයන් ඉන්නකම් ඔය පැත්තට මස්ත බාදුව ගහනවාමයි ඔක දිනන්නේ නැත. මේ ඉන්න කොල්ලොන්ගේ වාසනාවයි මේ අපේ අපිත් එක්ක ඉන්නකොට දැන් ජනාධිපතිතුමාට ආයේ ඡන්දකල් දාන්න ඕන නැහැ. කලින් තියාගන්න ඕන අපි. ලබන අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ විපක්ෂ නායකතුමාගේ හොඳ වෙන්නේ. ඊට කලින් අපි ඡන්ද තියාගන්න. දැන් නීච වෙලා තියෙන්නේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියනවා අපි. ඕගොල්ලෝ මේ ඊයේ හැලිච්ච හාල් කැලි ටිකක් අරන් ඕගොල්ලෝ මෙහෙ ඉඳලා එහෙට ගියේ. ඒගොල්ලෝ දාගත්ත කියලා ඔය වැඩේ කරන්න බෑ. මේ රටේ ජනාධිපති වරණය අනිවාර්යයෙන් සැප්තැම්බර් මාසේ 17යි ඔක්තෝබර් මාසේ 17යි තියෙන දවසක තිබිය යුතුයි. බොහෝ විට පස්වැනි සෙනසුරාදා ඔක්තෝබර් මාසේ එහෙම නැත්නම් 12 වෙනි සෙනසුරාදා ඔක්තෝබර් මාසේ මේ ඡන්දය තියෙනවා. ඒක කිසිසේත්ම ප්‍රමාද කරන්නට අපිට හේතුවක් නැහැ. ඇයි ජනාධිපතිතුමා පසුගිය අවුරුදු දෙකේ කරපු කාර්ය තුල එතුමාට රට ඉදිරියට යෑමේ හැකියාව තියෙනවා. ජනතාව තීරණය කරයි.